ගුරුහා විදුහල්පති සේවාවන්ට වසර 24ක් පවතින වැටුප් විසමතා ඉවත් නොකිරීමට එරෙහිව ඒ ගුරු විදුහල්පති සන්ධානයේ මගින් ගෙන ඇති වෘත්තීය ක්‍රියාමාර්ග සම්බන්ධව ඒ ගුරු විදුහල්පති සන්ධානය අපට අද ඒ දුක් ගැනවිල්ල ඉදිරිපත් කරමින් සන්දේශයක් බාර දීලා තියෙනවා. අපි මේ සම්බන්ධව කලිනුත් දැනුවත්ව හිටියා. අපි නොඑක් අවස්ථාවන් වල ඒ සම්බන්ධව කරුණ ඉදිරිපත් කළ යුතු අයට කරුණ ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මේ ප්‍රශ්නය වහාම විසඳිය යුතු එකක් හැටියට තමයි අපි හඳුනාගෙන තියෙන්නේ. මේක ගුරුවරු වැටුප් වැඩි කිරීමට ඉල්ලීමක්වත් වෙනත් කාරණාවක් සම්බන්ධව වැටුප් වැඩි කර ගැනීමට අදාළව කාරණාවක් නෙමෙයි. මේක ගුරුවරුන්ගේ හිමි, ගුරුවරුන්ට හිමි වැටුප නොලැබීම සම්බන්ධවයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. 1997 ඉඳලා අවුරුදු 24ක් දැන් මේ සම්බන්ධව මේ ක්‍රියාත්මක වෙනවා. ඒ වැටුප වැඩි කර ගැනීම, වැටුප ලබා ගැනීමට, තමන්ට හිමි වැටුප ලබා ගැනීමට ඒ අසාධාරණයට එරෙහිව ගුරුවරු වැඩ කළා මේ වසර 24 පුරාම. ඒ වගේම බලයටපත් වෙච්ච ආණ්ඩු ඒ සම්බන්ධව ගත්ත ක්‍රියාමාර්ග අපිට පේනවා. ඒ පොරොන්දු ඉදිරිපත් කළා, පොරොන්දු මැතිවරණයට පෙරාතුව ඒ ගුරුවරුන්ට වෙච්ච අසාධාරණය, ඒක අසාධාරණයක් හැටියට ඒ ආණ්ඩු බාරගෙන, පක්ෂ බාරගෙන ඒවා විසඳනවා කියලා පොරොන්දුවක් ගුරු විදුහල්පතිවරුන්ට දීලා තියෙනවා. නමුත් මේ වෙනතෙක්ම ඒ කාරණාව ඉෂ්ට කරලා නැහැ. අපි දැක්කා පහුගිය මැතිවරණයේදී වර්තමාන ජනාධිපතිතුමා එතුමාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඉදිරිපත් කළ දෙමුණා ගුරු විදුහල්පති වැටු ප්‍රශ්නේ විසඳනවා කියලා. ඉතින් මෙතෙක් ඒක විසඳලා නැහැ. දැන් සමහරු කියනවා මේක වැටුප් පැටි කර මේ වැටුප ඒ උරුම වැටුප වුණත් ඉල්ලන වෙලාව හොඳ නැහැ කියලා. අවුරුදු 24ක් තිස්සේ ඒ වෙලාව ඇවිල්ලා නැද්ද? අවුරුදු 24ක් තිස්සේ බලාගෙන හිටියා. නමුත් ඒක කෙරුණේ නැහැ. නමුත් මේක ඒ වෙලාව කියන ප්‍රශ්නේ දාන්නේ මේ කුහකකමට. ඒක මේ කිසිම අදාළකමක් නැති බව අපිට පේනවා. දැන් මේ කරගෙන යන වැඩපිළිවෙලත් එක්ක මේ වැටුප් පැටි කිරීමට මේ වෙලාව නෙමෙයි කියන එක අදාළ නැහැ. ඒක මේ ප්‍රශ්නේ මගහැරීමට ඉදිරිපත් කරන කාරණාවක් හැටියටයි අපි හඳුනාගෙන තියෙන්නේ. ඉතින් මේ අසාධාරණ මේ බලපෑමෙන් ගුරුවරු නිදහස් කරන්න ඕන. ගුරුවරු කියන්නේ මේ රටේ අනාගතයේ ගොඩනගන මේ සංවිධානයේ තමයි ගුරු විදුහල්පතිවරු. ඒ කියන්නේ අපේ රටේ අනාගතයේ ගොඩනගන්න දායක වෙන්නේ අපේ දරුවෝ. ඒ දරුවන්ට අධ්‍යාපනය දෙන්නේ ගුරුවරු. ඒ නිසා මේ ගුරු භූමිකාව හරියට වටහා ගන්න ඕන. වෙන වෘත්තියක් වගේ නෙමෙයි ගුරු වෘත්තිය කියලා කියන්නේ. මේක ඊටාම සම්භාවනීය වෘත්තියක්. ඒ වගේම ඒ ගුරුවරු තමයි අපේ දරුවන්ගේ ආකල්ප ගොඩනගන්නේ. ඒ ආකල්ප ගොඩනැගීමට අදාළව ගුරුවරයාට තෘප්තිමත් භාවයක් තියෙන්න ඕන. ඒතකොට ගුරුවරයාට හිමිවැටුප පවා ලබා නොදීමෙන් ගුරුවරයාව අවතක්සේරු කිරීමක් කරන බවක් පේනවා. හැම ආණ්ඩුවක් මේකට වග කියන්න ඕන. ඉතින් මේ වෙලාවේ මේ ආණ්ඩුවට අපි කියන්නේ වර්තමාන ජනාධිපතිතුමා දුන්නු ඒ පොරොන්දුව, සෞභාග්‍ය දැක්ම හරහා දුන්නු ඒ පොරොන්දුව වහාමිටු කරන්න ඕනේ. මේක ආණ්ඩුවේ වග කියම. අපි මේකෙදි ගුරුවරුන්ට කිසිදු දෝෂාරෝපණයක් කරන්නේ නැහැ. මේක ආණ්ඩුවේ වග කියම. ආණ්ඩුවටයි දැන් කරන්න වැඩේ තියෙන්නේ. ගුරුවරුන්ට කරන්න තියෙන වැඩේ ගුරුවරු ඕනෝටත් වඩා කරලා තියෙනවා. අපි දන්නවා පහුගිය මේ දැන් තියෙන මේ කොරෝනා වසංගතයේ හමුවේ වුණත් ගුරුවරු ස්වයං තීරණයකින් තමයි ඔන්ලයින් ඉගැන්වීම පටන් ගත්තේ. කාගේවත් බලපෑමකින් ඉල්ලීමකින් නෙමෙයි. ඉතින් ඒකෙන් අපිට පේනවා ගුරුවරු කොයිතරම් උනන්දුවකින් තමන්ගේ කාර්යභාරය ඊට කිරීමට ඉදිරිපත් වෙලා වැඩ කරනවාද කියලා. ඉතින් එහෙම තියෙද්දිත් ඒ ගුරුවරුන්ගේ සේවයේ කැපවීම අගේ නොකර මේක මගහැරීම බරපතල අපරාධයක් හැටියට තමයි අපි දකින්නේ. මොකද මේක ප්‍රමාද වෙන්න මොකද වෙන්නේ? රටේ අනාගතය තමයි මේ විනාශ වෙන්නේ. රටේ අනාගතය විනාශ වෙනවා කියන්නේ දරුවන්ගේ අධ්‍යාපනය දුර්වල වෙනවා, අධ්‍යාපනය නැති වෙනවා. එතකොට ඒක රටේ සියලුම දේවල් වලට බලපාන්නේ. මේ දරුවන්ගේ අධ්‍යාපනය නැතිවීම, දරුවන් බුද්ධියෙන් හීනවීම, අධ්‍යාපනයේ දුර්වල වීම රටේ සෑමංශයකටම එකසේ බලපානවා. ඒක මම හිතන්නේ කවුරුත් වටහා ගන්න ඕන. මේ දරුවන්ගේ ජීවිතත් එක්කයි අපි මේ සෙල්ලම් කරන්නේ කියලා. එතකොට ඒකේ වගකීම ගුරුවරුන්ට දෙන්න බෑ. ඒකේ වගකීම දෙන්න ඕන ආණ්ඩුවට. ඒ කියන්නේ ආණ්ඩුවේ කොටස තමයි දැන් කරන්න තියෙන්නේ. ඒ නිසා මේ වෙලාවේදී අපි ඊටාම් කරුණාවෙන් සිහිපත් කරනවා. මේක වෘත්තිමය මේ මට්ටම පිළිබඳ ප්‍රශ්නයක් තියෙන, වෘත්තියම ගරුත්වය පිළිබඳ ප්‍රශ්නයක් තියෙන්නේ. ඒ නිසා ගුරුවරුන්ගේ ගෞරවය ආරක්ෂා කරගෙන ගුරුවරුන්ට ඒ තමන්ගේ වගකීම නිසියාකාර විටුකරන්න අදාළ පරිසරය සකස් කිරීම තමයි ආණ්ඩුවක වගකීම. ආණ්ඩුව විතරක් නෙමෙයි රටේ සෑම දැනුවත් ජන කොට්ටාසයක්ම මේකට ඉදිරිපත් වෙන්න ඕන. මේකට ආණ්ඩුවට කරුණු කියන්න ඕන, දැනුවත් කරන්න ඕන, හැම පැත්තෙම බලපෑමක් කරන්න ඕන. මේ කාරණා විශ්ත කරන්න කියලා ගුරුවරු හරි අහිංසකයි. අපි දන්නවා ගුරුවරු වැඩි දැඩි ක්‍රියාමාර්ග වලට යන පිරිසක් නෙමෙයි.
දරුවන් වෙනුවෙන් කැපකිරිල කැප කරලා දරුවන්ගේ ජීවිත ගොඩනගන්න ඕනේ කියලා, දරුවෝ රටේ අනාගතය කියලා, රටේ ජීවනාලිය දරු පරපුරයි කියලා එහෙම හැඟීමෙන් තමයි ගුරුවරු වැඩ කරලා තියෙන ඉතිහාසෙත් දැනට වැඩ කරන්නේ. ඉතින් ඒ කාරණාව සම්බන්ධව අවධානය යොමු කරන්න ඕනේ. සමහර විට කෙනෙක් හිතන්න පුළුවන් මේක ගුරුවරු අසාධාරණ ලෙස කරන ඉල්ලීමක් කියලා. නෑ, අවුරුදු 24ක් තිස්සේම ඒ ගුරුවරුන් ඉවසීමට අපි ගරු කරන්න ඕනේ. ඉවසීමට ගරු කරන්න ඕනේ, ගුරුවරුන්ට හිමි වැටුප ලබා දෙන්න ඕනේ. වැඩි වැටුප් කිරීමක් නෙමෙයි, වැඩි වැටුප් වැඩි කිරීමක් සම්බන්ධව නෙමෙයි මේ ඉල්ලීම. තමන්ට හිමි වැටුප, තමන්ගේ උරුමය ලබා දෙන හැටියට තමයි ඉල්ලන්නේ. ඉතින් ඒ කෙරෙහි සාවධාන වැහුම්කන් දෙන ලෙසත්, වහාම මැදිහත් වෙලා මේ ඛේදවාචකයේ වැළැක්වීමට අදාළව, ඛේදවාචකය කියන්නේ මේ දරුවන්ගේ ජීවිතය එක්ක සෙල්ලම් කරන්නේ, දරුවන්ගේ අධ්‍යාපනය නැති කිරීමට අදාළව මේ පාරම්භ බා මේ ප්‍රමාද කරන්නේ. මේක ප්‍රමාද කිසිසේත් ප්‍රමාද කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. වහාම මේ කාරණාව ඉෂ්ට කරන්න ඕන. ආණ්ඩුවේ වගකීම පැහැර නොහැර මේක ඉටු කරන හැටියට අපි විශේෂයෙන් ජනාධිපතිතුමාට මතක් කරනවා. එතුමාට මේක විශේෂයෙන් බලපානවා. ඒ නිසා මේ ගුරු ලක්ෂ ගන්න මේ ලක්ෂ 240,000ක් විතර නේද ගුරුවරු, විශාල පිරිසක්. ඒ වගේම දරු 43,00,000ක් විතර දරු පරපුරක්. අනාථ වීමක් මේකෙන් වෙන්නේ. මේක ප්‍රමාද වෙන්න වෙන්නේ ඒ දරුවන්ගේ ජීවිත අනාථ වෙනවා, දරු අධ්‍යාපනයෙන් අයින් වෙනවා. දැනටමත් අපිට සමහර දෙමව්පියෝ අවිල්ලා කියනවා ළමයි ඉගෙන ගන්නේ නැහැ, ළමයි දැන් ඉගෙනීම අතහැරලා ඉන්නේ කියලා. ලොකු ඛේදවාචකයක්. ඉතින් මේ ඛේදවාචකය මේ විසඳන්න පුළුවන් වෙන්නේ ජනාධිපතිතුමා ඇතුළු ඒ වගේ කේතු කණ්ඩායමට. ඒ නිසා මේ වෙලාවේදී ගරුතර මහා සංඝරත්නය වෙනුවෙන් අපි කරුණාවෙන් ආණ්ඩුවට කියනවා තමන්ගේ වගකීම ඉෂ්ට කරලා මේ ගුරුවරු සේවයට කැඳවීමට අදාළ කටයුතු ඉෂ්ට කරන්න කියලා. මේක අවසන් වෙච්ච වහාම මං හිතන්නේ ගුරුවරු දැඩි කැපවීමෙන් ඒ සියලු ක්‍රියාමාර්ග ගනිමින් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කැප වෙලා වැඩ කරන බවට මේ ඉල්ලීම් පත්‍රිකාවේ සඳහන් කරලා තියෙනවා. ගුරුවරු අපිට සඳහන් කරලා තියෙනවා, ඒ ලිඛිත පත්‍රිකාවේ සඳහන් වෙනවා ගුරුවරු ඒ කැපවීම කරයි. අපි වෙච්ච පාඩුව පරිමහගෙන ඉදිරියට දරුවන්ගේ අනාගතය සාර්ථක කිරීමට අදාළ කැපවීම කරයි. ඉතින් ඒ සඳහා රජයේ වගේ කිමිටු කරන හැටියට සියලුම පාර්සවලට අපි මේ වෙලාවේදී ඉතාම කරුණාවෙන් සිහිපත් කරනවා. The news reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.